අපේ නර්මන සියුදනරම සුබදා සංකේතින් අද තවත් දේශපාලන කතාබහක් සම්බන්ධව ඔබ පහවන්නේ පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ අයගොඩ පුබුදු අයගොඩ ජනාධිපතිවරණය පස්සේ අපේ පළවෙනි සාකච්ඡාව ඉදින් මොකද හිතන්නේ ජනාධිපතිවරණයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් ජනාධිපතිවරණයේ ප්‍රතිඵල වල එක පැත්තකින් පේනවා මේ පළතින ආර්ථික අර්බුදයට ජනතාව දක්වපු ප්‍රතිචාරය මෙතෙක් මේ රට පාලනය කරපු දූෂිත දේශපාලන කඳවුරු දෙක, රක්ෂණාත්මක දේශපාලන කඳවුරු දෙක ඇතුළේ කඳවුරු දෙකට නැති වෙන්නේ දැන් එක්සත් ජාතික පක්ෂයේ සමගි ජන බලවේගයක කඳවුරක් කියන්න පුළුවන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොදු ජන කරන එක තව කඳවුරක් කියන්න පුළුවන්, අවුරුදු ජාතිකවාදී පක්ෂත් ඒ කඳවුරේ. ඒකෝට මේ දූෂිත කඳවුරු දෙක මුළුමනින්ම පහේ ජනතා ප්‍රතික්ෂේප කරලා තියෙනවා. මේක එක සංඥාවක්. ඒක අපි හිතනවා අපේ ජයග්‍රහණයක්. ඒක අපේ ජයග්‍රහණයක් මොකද රාජපක්ෂලාව 2.5කට බස්සපු සීල් 2කට අර බස්සපු එක සහ රමෙන් වික්‍රමසිංහ 100ට 20ක් ගන්න නොදී එතනින් මෙහනවත්තු ඒව අපි හිතනවා අපි සැලකිලි මට්ටමකින් ඒ ප්‍රතිපලය සඳහා දායක වුණා කියලා. ඒකකොට ඒ දෙක ප්‍රතික්ෂේප කිරීම එක පැත්තකින්. තව පැත්තකින් කිසිදු කෙනෙකුට 150ක් හිමි නොවීම පිළිබඳ ප්‍රශ්න තියෙනවා. මම කියන්නේ ඒක පවතින ආර්ථික අර්බුදයේ විසින් දේශපාලන අර්බුදයක් කියලා තියෙනවා. දේශපාලන අර්බුදයේම ප්‍රකාශනයක් විදිහට තියෙනවා මේ කාටවත් 150 හිමි නොවි. එතකොට දැන් ආණ්ඩුව ගමන් කරමින් ඉන්න මාර්ගය දිහා බලද්දී ඒක තමයි බරපතල ප්‍රතිපත්තිමය පදනම්වල වෙනසක් තමයි ජනතාවගේ බලාපොරොත්තු තිබුණේ. කියන්නේ ආර්ථික ක්‍රමයේ නිර්දේශපාලන ක්‍රමයේ විශාල වෙනසකට ලක් වීමක්. නමුත් මම හිතන්නේ වැඩිපුර නාභිගත වෙලා තියෙන්නේ දේශපාලන සංස්කෘතිය යහපත් කිරීම සහ වඥා දූෂණ තුරන් කිරීම වගේ පැත්තකට විතරයි. ඒ නිසා වර්තමාන ආණ්ඩුවට වරමක් ලබා දුන්න ජනතාවගේ අභිලාෂය විශාලයි. ආණ්ඩුවේ දේශපාලන වැඩපිළිවෙල ඊට වඩා ගොඩක් පුංචි වගේ තමයි පේන්නේ තියෙන්නේ. ඒක නැවත දේශපාලන ආණ්ඩුවක් ඇති කිරීමේ හැකියාවක් සහිතව පවතී. දැන් සතියකට ආසන්න වෙනවා. මගේ සතිය දැන් පැන්න ජනාධිපතිවරයා පත් වෙලා මෙතෙක් ගත වුණු කාලය පිළිබඳව ඔබේ මතය මොකක්ද? මෙතෙක් ගත වූ කාලයේදී යම් ආකාරයකින් ජනතාවගේ විශේෂයෙන් ජාතික ජන බලවේගයට ඡන්දය දුන්න ජනතාවගේ අනුර දිසානායක ජනාධිපතිවරයා සම්බන්ධ විශ්වාසය තකපු ජනතාවගේ විශ්වාසය කඩවෙන සිදුවීම් කීයක් සිද්ධ වුණා. ඒක මම හිතනවා බලපතලයි ඔවුන්ගේ පැත්තෙන් ඒක ගැන ගොඩක් සැලකිලිමත් වෙලා මේ ඉදිරියට එවැනි දේවල් නොවීම සම්බන්ධයෙන් යම් වගකීමක් ගන්න වෙනවා. අපේ නිදර්ශනක් ඉදිරියට ස්මාරකක් කිරීමකට ඒ පත්කිරීම ජනතාවට කොහොමද දැනෙන්නේ කියන එක සම්බන්ධයෙන් නොසිතා කරපු පත්කිරීම. අපි උදාහරණයක් හිතන්න මේ බස්නාහිර පළාත් ආණ්ඩු කාර්යාලය විදිහට ඉස්කෝලංකා ආයතනයේ හිටපු මිනිකරුවා වන හනිෆ් යූසුෆ්ව පත්කිරීම. හනිෆ් යූසුෆ්ට බදු නිශ්චිත පරිදි නැගීම පිළිබඳ චෝදනා තියෙනවා. කොටස් වෙනඳ ප්‍රලෑතිලි විවිධ සමතීක්ෂණ ක්‍රියා කරලා වංචාකී පිළිබඳ චෝදනා තියෙනවා. විශේෂයෙන් ලංකාවෙන් එළියට නීති විරෝධී ලෙස විදේශ විනිමය පිළිබඳ චෝදනා තියෙනවා. ඔහුගේ ඔහුගේ ව්‍යාපාර ක්ෂේත්‍රයේම තියෙන්නේ කාගෝ ශිතින් වගේ ක්ෂේත්‍රයකට ඒක බස්නාහිර පළාත මුලික කරගෙන තියෙන්නේ. ඒක බස්නාහිර පළාත කොළඹ වරායේ ඊට අදාළ යටිතල පහසුකම් පද්ධතිය, කටුනායි රුවන්තොට ඊට අදාළ යටිතල පහසුකම් පද්ධතිය මේ සියල්ල සහිත බස්නාහිර පළාතේ ඔහුට දේශපාලන අධිපත්‍යයක් දෙනවීම ඔහුගේ ජාවානම් ඒකාධිකාරයක් ඇති කරගන්න බලපායි කියන ප්‍රශ්නේ ඇවිල්ලා. ඒ වගේ ප්‍රශ්න ගණනාවක් මුලින්ම ඇවිල්ලා තියෙන ජනාධිපතිවරයා ඔහුගේ උපදේශකෙක් විදිහට වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති දුනිඳ ගුණරත්න මහත් කරගත්තා. එතකොට ඒ වගේ වගේම ඉතාම බලපතල විවාද පවතිනවා. මොකද ඒ අයගේ ප්‍රතිපත්තිය උන් ජනතාවෙන් වැඩ කරපන්නේ. අපි අතරම අපේ දේශපාලන වේදිකාවලත් කිව්වා මේ චේම්බර්ස් ඔෆ් කොමර්ස් කියලා කිව්වට ලංකාවේ තියෙන චේම්බර්ස් ඔෆ් කොමර්ස් නෙවෙයි ගෑස් චේම්බර්ස් ඔෆ් කොමර්ස් කියලා. වැඩිහිටියෝ ගෑස් චේම්බර්ස් වගේ මිලියන ගණන් මිනිස්සුන් විනාශ කරන දාතිය. එතකොට මේ පත්කිරීම පිළිබඳ බලපතල අරුදාව මොකද? ආරක්ෂක අමාත්‍යංශ ලේකම් විදිහට තුයේ කොමහන්තව පත්කිරීම සම්බන්ධ. මේ අපිට එකතු කරන්න පුළුවන් මේ නිවැරදි කිරීම වලට යටත්ව රවින් සිනවිලත් මේ හොරගෙන ආරක්ෂක ලේකම් උපසමන්තයාමයන් තොරතුරු වාර්තා වෙනවා. ඔව් සහ මේ ඇත්තට මෙතන තිබුණ ප්‍රශ්නේ විශාල අපිට බලපාපු ප්‍රශ්නේ. ඔබ පිළිබඳ චෝදනා තියෙන පාසල් හරේ රාජකාරී තිබුණ මේ වගේ චෝදනා තියෙනවා. ඒ සම්බන්ධ අපිට බලපතල ප්‍රශ්න තිබුණේ යුද්ධයෙන් පස්සේ සත්‍යනා ප්‍රතිසන්දාන කොමිසම කියලා කොමිසමක්. ඒ කොමිසම නිර්දේශ කරා පොලිසිය හමුදාවේ නිවත් කරේ. ඒ නිසා ඔවුන් නිර්දේශ කරා පොලිසිය හමුදාව ඉස්සර පොලිසිය තිබුණ ආරක්ෂක මත්‍යාංශය ආරක්ෂක මත්‍යාංශය
හමුදාව විදුලියංශවලට සම්බන්ධ කරලා පොලිසිය සඳහා වෙනම අමාත්‍යංශයක් හදන්න. මේ අමාත්‍යංශ දෙකට වෙනම නිලධාරි දෙදෙනෙක්පත් කරන්න ලේකම්වරු විදිහට දෙන්නෙක්පත් කරන්න එක නෑනට පාන කරන්නේ පා. විශේෂයෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශයටපත් වෙන ලේකම්වරයා හමුදාවේ පොලිසියේ නිලධාරියෙක් නොවේ සිවිල් පුද්ගලෙක් කියන එක. පොලිසිය පරිපාලනය කරද්දී ඒක අර පොලිස් නිලධාරි කිසිම කරනකොට මොනවද එතන යම්මාර දැනපත් වෙයි පොලිස්කාරකමක් පොලිස්කාරකමක් පෙන්නන්නේ නැහැ. නමුත් අපි සිවිල් නිලධාරියෙක් මේක කරද්දී ඒක බැලන්ස් වෙනවා වගේ අදහසකින් තමයි කොමිසම එක නිර්දේශ කළා කියන්නේ. නමුත් ඒක මට මතක විදිහට ගෝඨාභය රාජපක්ෂ ආරෙන්නේ නැහැ. කවුරුත් ඒක කැඩුවේ නැහැ. මේ සැරේ කැඩිලා තියෙනවා. ඒයි ඒ වගේ ඒවා ජාතිගත මළුවේට ඡන්දේ දුන්න ජනතාව තිනීක ප්‍රදේශපාලන සටන් පාඩේ ඒවා. ඒක වගේම තමයි හමුදාවට පොලිස් බල කරලා වාදින ගැසෙත් නේද. දැන් ආරක්ෂක මණ්ඩල ශිලේකම්වරයා කියනවා ඒක මේ සාමාන්‍ය දෙයක්. ඒක සාමාන්‍ය දෙයක් කියද්දී හරි පුදුම හිතෙනවා. දැන් මෙහි අහිතකර ප්‍රතිපල මොනවාද? කතාව මම දැක්ක ඔබ විසින් කළා තියෙන මාධ්‍ය නිවේදනයේ කුත්තේ සම්බන්ධයි. ඒ කියන්නේ මෙතන ප්‍රශ්නේ මේක. සාමාන්‍ය ලංක දැන් මේක සාමාන්‍ය දෙයක් කියලා ආරක්ෂක මණ්ඩල ශිලේකම් කියනවා. නමුත් ලංකාවේ සාමාන්‍ය නීතිය කියන්නේ සාමාන්‍ය නීතියක අනුව හමුදාව වැරැක්කවල සීමා වීතේ මහජනයා සමග කටයුතු කරන්නේ පොලිසිය. මහජනයා සමග කටයුතු කරන්නේ පොලිසිය. එතකොට සාමාන්‍ය නීතියේ නීති දෙකක් තියෙනවා. එකක් තමයි අපරාධ නඩුවිය සංග්‍රහය 95 වදන්තිය යටදී යම් හදිසි අවස්ථාවක ඒ තත්ත්වය පාලනය කිරීම සඳහා ඉන්න පොලිස් නිලධාරී ප්‍රමාණය ඒ කිරිස් බලයේ ප්‍රමාණවත් නොවේ නම් හමුදාවේ උදව්වෙන් දැසිතින්න පුළුවන් ජේෂ්ඨ පොලිස් අධිකාරී දීපේක වඩා ඉහළ දීගත් වෙන පොලිස් නිලධාරියෙක්. ඒ දුන්නේ රටේම ජනාධිපති විගස ගන්න සාමාන්‍ය පොලිසිය ඉහළ නිලධාරියෙක්ට පුළුවන් සිද්ධියක් වුණොත් තීරණයක් ගන්න හමුදාව දෙන්නේ කියලා. ඊපස් දෙවෙනි එක තමයි මහජන ආරක්ෂක පන්ති 12 වගන්තියෙන් ජනාධිපතිවරයාට බලය දීලා තියෙනවා. ජාතික ආරක්ෂාව සම්බන්ධ අරබතර සිද්ධියක් සිදු වුණොත් හරි සිදි වෙනවා කියලා දැනගත්තොත් හරි ඒ නිශ්චිත ප්‍රදේශයට හමුදාවට පොලිස් බල කරනවා. හැබැයි ඉතින් සඳහන් වෙනවා නිශ්චිත ප්‍රදේශයකට ඒ ප්‍රදේශයේ සඳහන් විය යුතුයි ගැසට් එකේ. ඊට පස්සේ මේ එතකොට තියෙන එක තමයි ගැසට් එකේ සඳහන් විය යුතුයි කියලා තියෙනවා. ඒ වගේම ඒක දින 30යි. දැඩිල සීමා කරලා තියෙනවා. දින 30ක් විතරයි පුළුවන් දින 30 ඇතුළත පාලි බින්දු අනුමැති ගන්න කියලා තියෙනවා. ඔය ඕක පටන් ගත්තේ මහින්ද රාජපක්ෂ. ඉතින් හදිසි නීති ඉවත් කරන් යුද්ධ ඉවර වෙනවා. ඒ නිසා මහින්ද රාජපක්ෂ 2012 වගේ පටන් ගත්තා. මේ ගැසට් එක ගහනවා මාසෙන් කල්ලිකුත් වෙච්ච මාසෙන් තව එකක් ගන්නවා. ඕම කරගෙන යනවා. ඉතින් ඔය වෙන ඔක්කොම ඇවිල්ලා තිනවා. ප්‍රජාතන්ත්‍රවාදී කියන ගොඩාක් දේවල් සාකච්ඡා කරලා යහපාල නාන්දුවාවට පස්සේ මෛත්‍රීපාල සිරිසේන. ඔහු ආපු ගමන් 2015 ජනවාරි මාසේ දෙවොම ගෙසෙත් එක. එතකොටත් මට මතක විදිහට ඒ කාලේ ඉක්ව ආරක්ෂක මණ්ඩලයේ ලේකම් කිව්වා මේක මේ සාමාන්‍ය දෙයක් කියලා. හැබැයි ගැහුවට පස්සේ අපි ඒකට විරුද්ධව විශාල හඬක් නැගුවා. අපේ පක්ෂයේ ප්‍රචාරක ලේකම් දිනින්ද නාගම සහෝදරයා ශ්‍රේෂ්ඨාධික නේද කියන්නේ ඒකට විරුද්ධව. ශ්‍රේෂ්ඨාධික නේද අපි නඩුව දෙන්නේ. ශ්‍රේෂ්ඨාධික නේද තීන්දුවක් ආවා. ජනාධිපතිවරයාට එන දෙයක් කිරීම බලයක් තියෙනවා. අපි කිව්වේ ඇයි තනි ප්‍රදේශයකට කියලා තියද්දී ඇයි මුළු රටම ප්‍රදේශය ලෙසනම් සිදුවීමක් සිදු වෙනවා හෝ සිදු වෙන නියමිතයි කියලා දැනගත්තොත් විතරයි මේක කරන්න පුළුවන් කියලා නීතිය පැහැදිලිව ලියලා තියෙන්නේ පනකේ. ඇයි එහෙම මොකක්වත් දන්නේ නැතුව මේ මෙහෙම කරන්නේ? සහ එහෙමනම් වෙන්න නියමිත නම් ඇයි ඒක ජනතාවට කියන්නේ නැත්තේ? ඉච්චර විශාල ජාතික ආරක්ෂක සංවිධානයක් තියෙනවා නම් ඇයි ඒක ජනතාවට හිලිදරව් කරන්නේ? නමුත් අධිකන තීන්දුවක දුන්නට ඒකෙන් පස්සේ මෛත්‍රීපාල සිරිසේන ඒකට කිව්වා. ඔව් ගැලුවේ නෑ. ඔව් ඒක අභියෝගයක් ලක් කරපු නිසා ඔය ගැලුනේ. පස්සේ 2019 වගේ එකක් නෝකහන්න පටන් ගත්තා. ඉතින් මේක අපි හිතනවා ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා ඉතින් සාමාන්‍ය රාජකාරී කටයුත්ත ලෙස රූටින් එකේ ගහන ලියුම් ටික ගහගෙන යනවා කියලා නම් ඉන්නේ ඒක ජනතා අභිලාෂයන්ට සම්පූර්ණ පටහැනි රූටින් එකේ යන්න කියලා නෙවෙයි ජනතාව මේ ඡන්ද දීලා තිබ්බ දාති කරනවා. ඒක නිසා අපි හිතන මේක නිවැරදි විය යුතුයි. යම් අතරතකින් ඒක නිකුත් වෙලා තියෙනවා නම් රූටින් එකේ යන නිසා අතරතකින් නොදැන එක නිකුත් වෙලා තියෙනවා නම් ඒක දින 30 ඉක්ම යන විට වහා මේක නතර කළ යුතුයි. මෛත්‍රී පරිසීසනක් කරපු එක ඒක නතර කළ යුතුයි. ඒකත් නොකළොත් ඉතින් අපිට මේ ආණ්ඩුව හැසෙන විදිය සම්බන්ධ නැවත සලකා බැලීමක් කරන්න සිද්ධ වෙනවා. හරි, පාර්ලිමේන්තු මැතිවරණය දැන් නිවේදනය පත් කරලා තියෙනවා. මේ පිළිබඳව ඔබේ මතය විශේෂයෙන් ඔබේ පක්ෂයේ විසින් මොනවද කරන්න යෝජනා? පාර්ලිමේන්තු මැතිවරණයේදී අපි හිතනවා දැන් ආණ්ඩුව සුද්ධ කරන්නේ ජනතාව කියලා නැද්ද? ඔය වෙන හොල් තක්ක ටික ඔක්කොම ආණ්ඩුව නෙලවන්නේ. අපි ජනතාව කියන්නේ උන් ටිකයි ඉවත් ඔව් අපි එනතාවේ ඉන්න මහමැතිවරණයේදී ආයේ ඔය සෙට් එක ගෙනල්ලා විපක්ෂවාදීක වන්නපා විපක්ෂයට අරගල නියෝජනය කරන ජනතාවත් එක්ක දීර්ඝායන සංකල්ප මහමැතිවරණ ව්‍යාපාරවල නායකයන්ව සිටිතු පිරිස විපක්ෂයට යවන්නේ ඒක සඳහා අපි ජනාරදල සංධානයේදී
ඒ අරගලයටපු තිබේ ස්වාමාංශික සියලු දෙනා දීර්ඝ කාලයක් ජනතාවට දේශපාලනය කරපු අය එකතු කරගෙන අපි සම්මානයක් ගොඩනගලා තියෙනවා. ඒ සම්මානය අපි ප්‍රයත්න දෙන්න කරපොතේ තව මැතිවරණය කැනිදිපත් වෙනවා. අපි ඉදිරිපත් වෙනවා සියලුම මැතිවරණ දිස්ත්‍රික්ක 22 සඳහාම අපි නාම යෝජනා ලබා දෙනවා. අපි 4 වෙනි දවසේ 11 වෙනි දවසේ තමයි නාම යෝජනා ලබා දෙන කාලය තියෙන්නේ. අපි නිශ්චිතවම 7-8 වගේ පටන් අරගෙන 11ක් දක්වා සියලු දිස්ත්‍රික්ක නාම යෝජනා දෙනවා. දැනටමත් අපි නාම යෝජනා සකස් කරමින් ඉන්නවා. අපේ පක්ෂ කණ්ඩායම් ගොඩක් ඉන්න නිසා හැම කෙනාම නියෝජනයකට පරිදි නාම යෝජනා ලයිස්තු දෙක සකස් කරගෙන ඉන්නවා. හරි, අපි පොඩි පැහැදිලි කිරීමක් කරමු. මේ ජාතික ජනබල වැඩි සහ ජාතික විමුක්ති පෙරමුණ, මේ කාර්යපතිවරයා නියෝජනය කරන ජාතික විමුක්ති පෙරමුණ කියලා අපි නෝම ගන්න. ඒක මේ NPP පැත්තෙන් එන හරිනේ අමරසූරි. මේ දෙක එකක්ද නැත්නම් දෙකක්ද? නෑ, මම හිතන්නේ මේ හරිනේ වගේ ගත්තොත් එහෙම ඇයට ආමාංශ ඉතිහාසයක් තියෙනවා කියන එක දෙමව්පියෝ ඉත කලින් පරම්පරාවයි ගොල්ලේ මම ඉතිහාසයක් තියෙනවා. ඒක නිසා මම හිතන්නේ දේශපාලන පස්සේ ලොකු ගැප්ස් නැතුව ඇති කියලා හිතෙනවා. ජනතා විමුක්ති පෙරමුණ කියලා මෙහෙමයි අපි කිව්වට ඒ නම නැතිවෙන කොමිෂනේ ලියාපදිංචි ලේඛන තිබ්බ පමණින් ඒක රෝහණ ජීවී සහෝදරයා නිර්මාණය කරපු ජනතා විමුක්ති පෙරමුණ නැහැ නේ. ඒ අන්තර ප්‍රතිපත්ති මේ පදනම් වලින් සැලකිතු මට්ටමේ ඉවතට ගිහින් තියෙනවා කියලා තමයි තේරෙන්නේ. විශේෂයෙන් අපි ගත්ත සරල එක උදාහරණයක් කිව්වොත් ජාතන්ත්‍ර මූල්‍ය අරමුදල විසින් ඉදිරිපත් කළ තියෙන වැඩසටහන සම්බන්ධයෙන් ජනාධිපතිවරුන් දින කිහිපයකට පෙර වර්තමාන ජනාධිපතිවරයා ඒ වැඩසටහනට ඇවිල්ලා පෞද්ගලික රූපවාහිනියකට ආවා. ඔහු කිව්වේ IMF එක විසින් ඉදිරිපත් කරලා තියෙන ඉලක්කවල කිසි ප්‍රශ්නයක් නැහැ ඉතාම හොඳ ඒවා. ඒ ඉලක්ක කරා ගමන් කරන රනිල් වික්‍රමසිංහ හදලා තියෙන වැඩපිළිවෙල තමයි ප්‍රශ්නේ තියෙන්නේ. වෙන වැඩපිළිවෙලකින් ඒ ඉලක්ක සම්පූර්ණ කිරීමේ ප්‍රශ්නයක් නැහැ කියලා. ඒ ඉලක්ක ගත්තා. සේව තිශේ ප්‍රතිගාමී ලකාවේ ආර්ථික සාධිනත්වයේ විශ්වාන සාධිනත්වයේ විනාශ කරන ජනතාවම දුක්කරෙම බරපතලන අපේ ආර්ථිකයේ තියෙන සොච්චමක් නැති කරන දැටි ඉලක්ක කියලා. එතකොට ඉලක්ක ප්‍රතිගාමී කියන එක ගැනවත් අවබෝධයක් නැතුව නම් යන්නේ. ජාත්‍යන්තර මූල්‍යයන් මොකද කියන්නේ අපිට උදව් කරන්න ආපු උනන්දුව අපල රටේ කිරීස්තරින් නම් යන්නේ. මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. එහෙම ගණිතේ දැඩි ධනේශ්වර විරෝධී අධිරාජ්‍ය විරෝධී පදනමකින් ගොඩනගපු පක්ෂයක් නිසා මම හිතනවා මේ දැන් ඒ වතර ලොකු පරතර නැතුව ඇති කියලා තමයි පේන්නේ. ඉස්සර තිබුණ ජනතා විමුක්ති පෙරමුණයි ජාතික ජනබලවේග කියලා දේශපාලන පරතරයක් තියෙනවා කියලා බැලුව බැලන්න පුළුවන්. දැන් තියෙන ජනතා විමුක්ති පෙරමුණයි ජාතික ජනබලවේග කියලා මට නම් ලොකු පරස්පරයක් පේන්නේ. අපෝද ඒ වගේම අපි අවධානය යොමු කරනවානේ මේ ශිෂ්‍යත්ව පිටුපත් බැලීම දැන් ඔන්න අත්විදවාදී. මොකක්ද දැන් මේ වෙන්නේ? ප්‍රශ්න පිටරේ ගන්න. ඔව්. ඒක ලකුණු දෙනවා කියලා දැන් මම හිතන්නේ අද මැදින් හරිනේ අමතුසුරින් කියන්නේ නැහැ. කළා ඊට පස්සේ ජනාධිපතිවරයා මැදිහත් වෙලා ප්‍රතිඵල බැලීම කියන්නේ ප්‍රශ්න පත්‍ර මැදි පිටු පත්‍ර අධීක්ෂණය දැන්ට තාවකාලිකව නවත්තලා තියෙනවා. දැන් මෙතන තියෙන ප්‍රශ්නේ මේක මිනවද? එකක් තමයි ශිෂ්‍යත්ව විභාගය කියන්නේ අතිශය ක්‍රීඩාකාරී විභාගය. දරුවන්ට මේක විශේෂයෙන් දෙමව්පියන්ට දෙමව්පියන් පැත්තට එහෙමයි ගුරුවරුන් පැත්තට එහෙමයි අසල්වැසියෝ කියනවා වාම ශිෂ්‍යත්ව නිර්මාණය සමාජීය ප්‍රශ්නයක් කරනවා. ඒක සමාජීය ප්‍රශ්නයක්. දරුවෝ විශාල ක්‍රීඩා විභාගයක් මම හිතන්නේ දරුවන්ගේ ළමා කාලේ අවුරුදු 3ක් විතර සම්පූර්ණ ශිෂ්‍යත්ව විභාග නිසා කාබාසිනියක්. ළමයි මානසික රෝග වලට බොදු වෙනවා. විවිධ පෞෂ දුබලතා වලට බොදු වෙනවා. ළමයි වැඩි තුනක් පසුත පෞෂ දුබලතා පවතී. මේ මායිමන විශාල ප්‍රශ්නයක්. එතකොට දරුවන්ගේ පැත්තෙන් ගත්තොත් එහෙම ඒගොල්ලෝ පොඩි අය විභාගෙ ලියලා එනවා මම දැක්කා. මේ සැරේ ශිෂ්‍ය විභාගෙ ලියලා එන ගමන් මේ පොඩි අය පොඩි උන් මේ කැම TV කැමර වලින් ඇහුවම කියන්නේ මාව නිකන් පහල වෙනවා. හරි සෑහෙන කෙනෙක් කියන්නේ පව් ඉතින් අර ඒ කියන්නේ මේක අධ්‍යාපනයක් නෙවෙයි විනාශයක් නේද? ඒක හැබැයි ඒක වෙලා තියෙන්නේ කියලා ගත්තොත් එහෙම පාසල් වල බලපත්‍ර විශ්වවිද්‍යාලයක් තියෙනවා. මේ ශිෂ්‍ය විභාගෙ ප්‍රශ්නයක් පිට වුණා මේක විසින් තරමේකට වැඩි වාසියක් එනවා කිව්වම මේ තරම් දෙමව්පියෝ ගිහිල්ලා මේ ස්ථාන වටකල මම කරන්නේ ඇයි කියලා ගැටුනේ. එහෙම කරන්නේ මම හිතන්නේ ඒක සාධාරණ දෙයක්. මේක සාධාරණ තියෙන්නේ අපේ රටේ පාසල්වල පහසුකම් සහිත පාසල් බොහොම අතලොස්සයි. ඉතුරුවගේ පහසු ගන්න ඒක විද්‍යාවට ඉගෙන ගන්න වෙන්නේ තමයි විද්‍යාවට නෑ අනිත් පහසුකම් නෑ. මොකද පාසල් 300 ගණක් තියෙනවා ජලයෙන්. පාසල් 800 ගණක් තියෙනවා වැසි කිලිනේ. එහෙමනේ ලංකාවේ පාසල්තේ ලංකාවේ පාසල් 10000 3000කම මේ පුස්තකාල විද්‍යාගාර වගේ දේවල් නැහැ, ක්‍රීඩා පිටි නැහැ. ඉතින් මේ වගේ තත්ත්වයක් ඇතුළේ මේ පාසල් පද්ධතිය පවතින්නේ. ඒක විශ්වවිද්‍යාලයේ පාසල් පද්ධතිය. ඒක
දෙමවපිය හිතනවා තමන්ගේ දරුවව ටික පහසුකම් තියෙන අධ්‍යාපනය හොඳට දෙන ස්කූලකට දාගන්න. මොකද ළමක් තියෙන ස්කූලයක. එහෙම දාගන්න යද්දී එක වසර වෙද්දී දරුවව එහෙම එකට දාගන්න පුළුවන් සල්ලි දෙන තමයි සල්ලි දෙන. එතන සල්ලි නැති දෙමවපිය බලාපොරොත්තු තියන් ඉන්නේ මේ පහේ ශිෂ්‍යත්වය බලාගෙන. එතකොට ඒගොල්ලෝ අසරණ වෙලා ඉන්නේ. මම කියන්නේ මේකෙන් දරුවෝ පීඩාවට පත් වෙනවා කියලා දෙමවපියන්ට බලන්න දෙමවපියත් පීඩාවට පත් වෙනවා. අපිටත් දුක පීඩාවක්. ඉතින් මේ ප්‍රශ්නේ මේ පොලා පැන්නේ. ඉතින් ඒකෙදී අපි හිතනවානේ විපක්ෂ නායකවරයා යෝජනා කරලා තියෙනවා. ප්‍රතිපක්ෂ විපක්ෂ නායකවරයා යෝජනා කරලා තියෙනවා. සරිත්ෙන්දාස නැවත විභාගයක ඒ කිස්සේත්ම අපි අරගෙන නැවත විභාගයක ප්‍රතිපක්ෂ මම කියන්නේ දරුවන්ට විශාල කීපයක්. ඊට පස්සේ වර්තමාන අධ්‍යාපන අමාත්‍යවරයා විදිහට ඉන්න අගමැති මේ විදිහට ඉන්නාම හරියටම සූර්ය යෝජනා කරලා තියෙනවා. ලක්ෂණයකට ලකුණු දෙන්න. ඒ කියන්නේ මුකුත් නැහැ මෙතන තියෙන ප්‍රශ්නේ. විමර්ශනයක් හරියට කරන්න සිද්ධ වෙච්ච සිදුවීම ගැන කරලා විමර්ශන ඒ විමර්ශනය පාරදුෂ්‍ය විදිහට කාටත් පිළිගන්න පුළුවන් විදිහට කරා. දැන් වෙලා තියෙන විභාග දෙපාර්තමේන්තුව විමර්ශනයක් කරලා තියෙනවා. දෙමව්පියන්ට සැකයි විමර්ශනය. දෙමව්පිය විමර්ශනේ සැක කරනවා. ඒ වාර්තාව සැක කරනවා. විභාග දෙපාර්තමේන්තුව විමර්ශන වාර්තාව කියද්දී ප්‍රශ්න තුනයි පිට වෙලා තියෙන විතර දෙමව්පිය කරන ප්‍රශ්න අටක් පිට වෙලා. විභාග දෙපාර්තමේන්තුවේ විමර්ශන කමිටුව කියද්දී මේ අවුරුද්දේ තමයි මේක පිට වෙලා තියෙන්නේ කියලා දේමෝපිය කියන අවුරුදු 4 5 30 මේක පිට වෙලා. දැන් විනිවිද පෙන්වසුළු කාටත් පිළිගන්න පුළුවන් විශ්වසනීය විමර්ශනය. මුලින් ඊට පස්සේ අපි බලන්නේ මොකද්ද මේකට තෝරන උත්තරය. විභාගේ නැවත පැවැත්වීම උත්තරයක් අපි පිළිගන්නේ නැහැ. අපිට වෙන විකල්ප කරා යා යුතුව තියෙනවා. වෙන විකල්ප මොනවද කියලා සලකා බලන්නේ මොකවුද? දරුවන්ව විශාල පීඩාවක් නැවත ගොඩින් නොකරන එකක් වෙන්නත් ඕනේ. දේමෝපියන්ගේ අර බලාපොරොත්තු කල නොවන වර්ගයකක් වෙන්නත් ඕනේ. ඉතින් අපි හිතනවා ආණ්ඩුව මේ වෙලාවේ මොලේ කල්පනා කරන මොකක්ද කරයි කියලා නැත්නම් මේ ප්‍රශ්නේ තාම විශාල ප්‍රශ්නයක් වෙන්නේ ඉඳ තියෙන එකක්. ඇත්තට මේ ප්‍රශ්නේ විසින් අපිට හඳවන්නේ ලංකාවේ පාසල් අධ්‍යාපනය මොන තරම් විෂමතාවයක් තියෙනවද මොන තරම් අරුබුදයක් තියෙනවද තමන්ගේ දරුවන්ට උගන්වන්න හිතන දේමෝපිය මොන තරම් පීඩාවකට ඉන්නේ කියලා මම තරම් ටෙන්ෂන් එකකට ඉන්නේ කියලා මේ ප්‍රශ්නේ විසින් මම කියන්නේ ඔබ සෑහෙන කාලයක් තිස්සේ අපේ දරුවන්ට තිබු ප්‍රශ්නයක් නේද පාසල් අතර තියෙන විෂමතාවය විශාලයි අපි අවධානය යොමු කරමු මෙතෙක් මේ සතියක් පොඩි නටක් වෙන ජනාධිපතිවරයා නන්ද කුමාර දිසානායක ජනාධිපතිවරයා විසින් ගන්න ලැබුණ යම් යම් තීරණ නිසා ජනතාව යම් බලාපොරොත්තුවක් ඇවිල්ලා තියෙනවා විශේෂයෙන්ම බඩමිල මම කියන්නේ විතර මිල අඩු වෙලා තියෙනවා දැන් මේ ඉන්ධන සහනයක් හම්බුණා විශේෂයෙන්ම අපි කතා කරොත් අර මේ අනුසිකෝපයෝගී වාහන ගණනාවක් මේ ගෝල්ෆෙස් එකේ පාත් කරන මේ සිදුවීම සමාන සිදුවීමක් අපි දැක්කා 2015 දී ඔය දැන් ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙමයි විතර මිල අඩු වීම වගේ දේවල් අපි දීර්ඝ කාලීන ආර්ථික ඒ සහන සැපයීමේ ප්‍රතිපත්තිය ප්‍රතිපලයක් කියලා ගන්න බැහැ නැහැලනි කිප් වෙන කොටත් විතර යාක්කුව ගැන 34ට වගේ ගන්න පුළුවන් මට්ටමට අඩු වෙලා තිබුණා. මම හිතන්නේ අපි දැන් එහෙම සිල්ලර කම වලින් නෙවෙයි යන්න වෙන්නේ මොකද්ද මූලික ආර්ථික ප්‍රතිපත්තිය කියලා. විශේෂයෙන්ම අපි දැන් ඉන්ධන සම්බන්ධ බදු ප්‍රතිපත්තිය දැන් දැන් ඉන්ධන මේ පෙට්‍රල් ලීටර එකේ මුල් සිසිමලේ අඩු වෙලා තියෙනවා. නමුත් පෙට්‍රල් සඳහා රුපියල් 140 ක විතර දැනක් බදු ප්‍රතිපත්තියක් එතකොට මේ බද්ද සම්බන්ධ මොකද රාජ්‍ය ප්‍රතිපත්තිය එක අපි ගන්න ඕනේ. මේ අඩුවීම බයික් එකක් පාවිච්චි කරන කෙනාට පොඩි සහනයක් ලැබෙන තියෙන රුපියල් 20ක සහනය. නැත්නම් බස් එක යන කෙනාට එහෙම ඉන්නෙත් නෑ. මම දැක්කා අර පෞද්ගලික බස් සේවයගේ සංගමයේ කියන රුපියල් 80. රුපියල් 80. රුපියල් 80 බස් ගන්න අඩු ගන්න පොත් රුපියල් හම්බෙන්නේ නෑ. හම්බෙන්නේ. ඉතින් සල්ලි රුපියල් හම්බෙන්නේ නෑ. ඒක තේරුමක් වෙන්නේ නෑ. එහෙම නෙමෙයි අපි බලන්න ඕනේ ඒක දීර්ඝ කාලීන කොම්බොනික ඉස්සරහගෙන යන්නේ. අධිසුඛෝපභෝගී වාහන සම්බන්ධයෙන් අපි නිශ්චිත අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් අපි දිරුවා. දැනට ඉන්ධන කාර්යක්ෂමතාවය ඉතාම අඩු අධිසුඛෝපභෝගී වාහන අපේ වගේ රටකට උරුතු දෙන්නේ. දැන් උදාහරණයක් විදිහට ඔය V8 එකක් පෙට්‍රල් ලීටරකින් කිලෝමීටර් 3.5ක් වගේ දෙනවා. ඉතින් හිමිද සාමාන්‍ය කාලයකට 12 15 කිලෝමීටර් නේ. 3 wheel එකක් කිලෝමීටර් 25ක් වගේ මෝටර් සයිකල් එකක් වගේ කිලෝමීටර් 50 කිලෝමීටර් දීපේ. ඒකවල මේක මේ ඉන්ධන කාර්යක්ෂමතාවයේ මෙච්චර අඩු වාහන අපේ වගේ දුප්පත් රටකට ගැලපෙන්නේ නැහැ. ආර්ථික වශයෙන් මංකුලෙත් මෙච්චර රටකට ගැලපෙන්නේ නැහැ. අපි කියන්නේ සියල්ල ප්‍රතිපනයනේ කළ යුතුයි. සියල්ල ප්‍රතිපනයනේ කළ යුතුයි. ඒක නිසා දේශපාලන සංදර්ශනයක් විදිහට නෙමෙයි. රටේ පවතින සමස්ත ඒ කියන්නේ එක කලිනීත තමයි මේ ඉදිරියට එවැනි ඉන්ධන කාර්යක්ෂමතාවය අඩු නාස්තික අර ඉන්ධන බොන වාහන තෙල් බොන වාහන ලකාව ගැනීම අර්ථ. දෙවැනි පියවරක් වශයෙන් දැන් තියෙන වාහන සියල්ල සම්බන්ධ යම් ගණනක් කරලා සියලු වාහන ප්‍රතිපනයනය කරලා ඒකෙන් හොයාගන්න පුළුවන් ඩොලර් ටිකක් හොයාගන්න. සියලු දෙනාට ඉන්ධන කාර්යක්ෂමතාවය සහිත සාමාන්‍ය වාහනයක් පාවිච්චි කරන්න කියන පණිවිඩය දෙන්න ඕනේ.
ඉතින් ඒක කරන්නේ ඉතින් ඒක කරද්දී අර මේ අර ඒ කියන්නේ සම්දර්ශන බවට පත් කරගන්න නැතුව අවංක දේශපාලන අධ්‍යයනයක් සහිතවම කරන්න ඕනේ කියලා තමයි. ඖෂධ පානක පිළිබඳව යම් යම් කාරණාවක් දැන් ඊටවිල්ලා තියෙනවා. මේ පිළිබඳව දුන්නා කියනවා. ඔතන ඒක අර අපි කලින් කියපු දෙන්නවල ඒ කියන්නේ නැතිවෙලා කලින් ඔබට මතකද අපි රමේෂ් පත්තිගෙන සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරපු අමාත්‍ය මණ්ඩල පත්තිනිය දෙකක් ගැන කිව්වා. එකක් තමයි දැනට රාජ්‍ය ඖෂධ සංස්ථාව තමයි රජරුවන්ට ඖෂධ සපයන්නේ ඒක ඉන්දියානු සමාගමකට ලබා දීම සඳහා වෙච්ච එක. දෙවෙනි එක තමයි අර මේ ඖෂධ වර්ග 37ක් හදිසි මිලදී ගෙනින් යන්නත් ඉන්දියාවෙන් ගෙන්නන හැටි. තුන්වෙනි එක තමයි රාජ්‍ය ඖෂධ නීතිගත රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව තමයි ලංකාව ඇතුලේ ඖෂධ නිෂ්පාදනය කිරීමේ බලය තියෙන්නේ. නමුත් සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදිතෝ කීප දෙනෙකුට දුසිමක විතර ප්‍රමාණයකට දීලා තියෙනවා ඖෂධ වර්ග නිෂ්පාදනය. අපි කියන්නේ බයිබැක් කරලා තියෙනවා. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව නිෂ්පාදනය කරන්නේ නමුත් ඒවා බයිබැක් කරලා තියෙනවා සුළු නිෂ්පාදනය. දීර්ඝ කාලයක් තිස්සේ ඖෂධ නිෂ්පාදනය කරගෙන ආපු මේ නිෂ්පාදකයෝ ඉන්නවා. ඒ එහෙම තිබියේදී රමේෂ් පතිර තීරණය කළ දෙන්නේ ඉතාම අත්තරමතික විදිහට මේකට අලුත් නිෂ්පාදකයෝ ප්‍රමාණය ගෙනල්ල බස්සන්. ඒකේ ප්‍රතිඵලය වුණේ ඒ පරණ නිෂ්පාදකයන්ටත් ඖෂධ සඳහා ඇනුම ලබා දුන්නේ. අලුත් අයට ඇනුම දෙන්න උත්සාහ කළ තමන්ගේ දේශපාලන හිතේජක. ඒක අපිත් කෑගහුවට පස්සේ අන්තිමට සම්පූර්ණතාවශික නැවැත්තුම්. දැන් තියෙන තත්ත්වේ තමයි කාටවත් ඇලවුම් දීලා නැහැ. ඒ කියන්නේ කලින් හිටපු නිෂ්පාදකයන්ට ඇනුමක් දීලත් නැහැ. අලුතෙන් නම් කරපු නිෂ්පාදකයන්ට ඇනුමක් දීලත් නැහැ. එතකොට පුවත්පත් වාර්තා කළා තියෙනවා සෞඛ්‍ය ඇමතිනිය විදියට හරිනේ මේක ඉදිරිපත් කරා කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවේ ප්‍රතික්ෂේප වුණා. අපි හරියටම දන්නේ ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාව මොනවද කියලා. අර කලින් රමේෂ් පතිරේ ඉදිරිපත් කරපුවාමද මේ ඉදිරිපත් කරේ? එහෙම නැතිනම් වෙනම එකක් ඉදිරිපත් කරා. ඒක මොකද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ඉන්නේ කලින් එක කරා. පාලිපාල මහත්මයාමයි ලේකම්වරයා විදිහට ඉන්නේ. ඒසහා කලින් එක ඉදිරිපත් කරත් දන්නේ නැහැ. නමුත් අවසානයේ දැන් මේ ප්‍රතික්ෂේප විසින් කල් ගිහිලා තියෙනවා. ඒ කල්යෑම ඉතාම බරපතල තත්ත්වයක් එනවා. මේ මිනිනෝල ඒ තත්ත්වෙ එන්නේ මේ නිසා. ඒ කියන්නේ දැන් අපිට තියෙන ඖෂධ තොග ප්‍රමාණත් එක්ක දිසැන්වල දෙන්නේ. එතකොට ජනවාරි වෙද්දී ඖෂධ ගෙන්න ගන්න නම් දැන් ඇනෝම් දීලා පටන් ගන්න ඕනේ. මොකද දේශීය ඖෂධ නිෂ්පාදකව ගත්තොත් ඒගොල්ලෝ අමුද්‍රව්‍ය ගෙන්නන්නේ පිටරටින් මේවා ආනයන ගන්නකොට මේවා කරලා අමුද්‍රව්‍ය ඇනෝම් කරලා ඒවා නෝවලින් ලංකාවට දෙන්නලා ඒක ගොඩ බලලා මේ කර්මාශාලා ඇතුළට ගන්න ගිහිල්ලා මේ ඖෂධ හදලා ඒ වගේ ප්‍රමිතිය පරීක්ෂා කරන මුළු ක්‍රියාවලියයි මාස 3කට වැඩි කාලයක් යනවා. ඒක දැන් තමයි අපි විශාල වශයෙන් දැන් අද අපි මේ කතා කරන්නේ ඔක්තෝබර් මාසෙ මුල ඔක්තෝබර් මුල් සතිය. එතකොට දැන් තමයි මාස 3ක් ඉතුරු වෙලා නැහැ. එතකොට ජනවාරි පෙබරවාරි වගේ වෙද්දී රජයේ රෝහලවල ඖෂධ හිඟයක් එන්නේ ඉඳ තියෙනවා. දැන්ම මේකට වැඩියක් ලැබුණා. ඉතින් ඒක සම්බන්ධ අපි රජයට අපිට පුළුවන් විදිහට පණිවිඩය ඇහුවා. වහාම මේකට මැදිහත්වීමක් කරන්න මොකද ලෙඩු මැරෙන්න ගන්නේ නැත්නම් ලබන මාස 3. ඉතින් ඒ ප්‍රශ්න සම්බන්ධ අසංවේදී ස්වභාවයක් පෙන්වමින් ඉන්නවා. දැන් මේ කැබිනට් මණ්ඩලයේ හරියට ඊයේ තීරණයක් ගත්තේ නැහැ කියලා කියන්නේ යම් අසංවේදී ස්වභාවයක් පෙන්වමින් ඉන්නවා. මොකද මේක විදිනසිකය මිනිස්සුගේ ජීවිතේ වල ප්‍රශ්නයක් නේ. මේක පරපතලයි. මේක මම දැන් අපි මේ ඔක්කොම මැද නැතිව තියෙනවා. අපි මේ ප්‍රශ්න ඔක්කොම මැද ටිකක් වැඩිපුර මැදිහත් වී තියෙනවා. සහ ඔය සමහර අමාත්‍යංශ ඉන්න සමහර නිලධාරීන් මැදිහත් වෙලා පරණ ක්‍රියාවලියම අලුත් දැනතිවරියක් එකට කරගෙන යන හැදෙන එක නවත්තන වගකීමකුත් තමයි දැන් ගොඩක් තියෙනවා. මොකද ජනතාව අපේක්ෂා කරේ ඊට වඩා වෙනස් දෙයක් ඊට වඩා පුළුල් දෙයක්. කොහොමද එතකොට දැන් ওই අමාත්‍යංශවල මැදිහත්වලේ නිලධාරී ගැන කතා කරන්නේ සමහර අමාත්‍යංශවල ලේකම්වරු ඉන්නේ පරණ හිටපුවාම තමයි. ඔව් වෙනස් කරන්න නැහැ. ඒක අපි හරියට දන්නේ නැහැ තීරණ ගත්තේ ඇයි කියලා. සමහර විට මේ කෙටි කාලිනව ඊළඟ මහනතිරණකින් පස්සේ අමාත්‍ය මණ්ඩලයක් පත් වෙන තුරු ඉන්න අයම තියාගෙන යන තීරණ කරාද දන්නේ නැහැ. ඒක වෙන්න පුළුවන්. මොකද මේ ක්‍රියාවලිය හදිස්සි එකපාරටම අලුත් අය දැම්මට පස්සේ ප්‍රශ්න වෙන්න ඉඩ තියෙන නිසා. නමුත් මෙතන සමහර අමාත්‍යංශ ලේකම්වරු සම්බන්ධ දැනටම පුළක් විවේචන සාකච්ඡා වෙනවා. ඒ විවේචන පවතින ලේකම්වරු සම්බන්ධයෙන් මත්යම් තීරණ ගත යුතු තිබ්බ කියන එක තමයි මගේ නම. මොකද ඒව සම්බන්ධ ඒව පස්සේ දේශපාලන ප්‍රශ්න බවට පත් වෙන නිසා මම කියන අර තීරණ ගණන් ගන්න නැත්තේ මේ හරි නිශ්චිතයි අර ඔක්කොම මාරු කරලා එකවර හදන්න යන්න බෑ කියන අදහස් තියෙනවා.
අපි අවධාන යොමු කරමු පැවැත්වෙන නියමිත පාර්ලිමේන්තුමා මැතිවරණය පිළිබඳව. ඔබලාගේ පක්ෂය දැන් එතකොට මේ පෙරටු ගාම සමාජවාදී පක්ෂය නැත්නම් වෙන පක්ෂද නියෝජනය වෙන්නේ? ඔව් නෑ, පෙරටු ගාම සමාජවාදී පක්ෂයයි අනිත් තව පක්ෂ සමාජවාදී ජනතා සංසදයේ නාපදේ සංසදයේ මාසෙන්නාදී පක්ෂය වගේ පක්ෂයයි අරගලේ ක්‍රියාකාරී මේක පිළිබඳව සම්බන්ධය ගොඩනගාගෙන තියෙනවා. අපි මැතිවරණ වල විතරක් නෙවෙයි ඉදිරියේදී එන අරගල මහජන ක්‍රියාකාරකම් සම්බන්ධනගතව තමයි ඉදිරිපත් වෙන්න බලාපොරොත්තු වෙන්නේ. නමුත් අපේ පක්ෂය ලෙස අපේ සංවිධාන සහ අනිකුත් වැඩ කටයුතු එහෙමම කරගෙන යනවා. මේ මැතිවරණයටත් අපි නාම යෝජනා ලැයිස්තු සකස් කිරීමේදී මැතිවරණ ප්‍රචාරක ක්‍රියාකාරකම් පක්ෂය ලෙස සංධානය තුළ ලොකු කාර්යභාරයක් තියෙනවා. මැතිවරණ ප්‍රචාරණ වැඩ පිළිවෙලක් ගැන තව පොඩ්ඩක් සඳහන් කරමු. අපි ඇත්තටම මිනෝල් අපිට ලොකු කාලයක් නෑ. මැතිවරණේ තියෙන්නේ නොවැම්බර් මාසේ 14 වෙනිදා. නොවැම්බර් මාසේ 11 වෙනිදා රාත්‍රී 12 වෙනිදා මැතිවරණ ප්‍රචාර කටයුතු අවසන් වෙනවා. ඒකත් අපි නාම යෝජනා බාර දීමේ අවසන් දිනේ තියෙන්නේ ඔක්තෝබර් 11. ඒත් අපිට ඔක්තෝබර් 11 සිට නොවැම්බර් 11 දක්වා මාසික කාලයක් තියෙනවා. මේක උපදයක් කරගන්න බෑ. මේ මාසික කාලය තුළ අපේ ප්‍රතිපත්ති අපේ වැඩපිළිවෙල ඇයි පාර්ලිමේන්තුවේ එළියේ බලයේ නියෝජිතයන් පාර්ලිමේන්තුවේ ඇතුළට සම්බන්ධ කරන්නේ පාර්ලිමේන්තුවේ එළියේ බලය ගොඩනගන්නේ කොහොමද? එළියේ බලයේ නියෝජනයක් ඇතුළට හදන්නේ කොහොමද? ඒක විපක්ෂයේ පුරවන්නේ කොහොමද? ඒකේ මේ ආණ්ඩුවක් වෙන ඕනෑම ආණ්ඩුවක් වුණත් ජනතා අධිනායකයන්ට පටහැනිම කටයුතු කරන්න කිව්වොත් එහෙම කොහොමද ඒක පාලනය කරන්නේ? කොහොමද ඒක අධීක්ෂණය කරන්නේ? කොහොමද නියාමනය කරන්නේ? මේවට අදාළ අදහසක් මේ මහසය ඇතුලේ කොහොමද ජනතාව තුට ගෙනියන්න අපි මහන්සි වෙනින්න අපි ඊටත් ශක්තිමත් කණ්ඩායමක් ඉදිරිපත් කරනවා. දීර්ඝ කාලයක් කිසි ජනතාවක් එක්ක දේශපාලනයකට ජනතාවට පිටිපිට ජනතාවට විවිධ කැපකිරීම් කරපු අරගලවල නායකත්වය දුන්නේ සහෝදර සහෝදරයන් පිරිසක් අපි මනරතුලෙන් ඉදිරිපත් කරනවා. ඒ නිසා වුන් ජනතාවගේ සැබෑ ජනතා නිරූපණය ලෙස පාර්ලිමේන්තුවට යවන්න ජනතාව කටයුතු කරගෙන ඉදිරිපත් කරනවා. එක්ස ජාතික පක්ෂය සහ සජබ්බේ අතර එකතු වීමක් ගැන අපිට හැමතිස්සෙම මම දැක්ක අද පත්‍රයේ සඳහන් කළා දිනවා මේ මත තුනක අතරමං වෙලා ඉන්නවා කියලා. කොහොමත් ඒගොල්ලෝ අතරමං වෙලා ඉන්නේ. කොහොමත් අතරමං වෙලා ඉන්නේ දැන් අලුතෙන් අතරමං වීමකුත් තියෙනවා. මම මට තේන්නේ නැහැ ඒ දෙක එකතු වෙයි කියලා. ඒ තේන විදිහ පරස්පරතාව කොම් බලද්දී මේ පක්ෂ දෙක අතර සම්බන්ධනගත වීමක් එකතු වීමක් වෙයි කියලා තේන්නේ නැහැ. ඕක එකතු වුණා කියලා කමක් නැහැ. එකතු වුණා කියලා වෙනසක් නැහැ. ඔය ජනවාරි ගේම කොහොමද හරි කරවිලද ගියාමගේ කියලා ඔයක මොකක්වත් වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා ඇත්තටම ඒව ගැන උනන්දු වෙන එකක් තේරුම් ගන්න නැවගේ තමයි හිතෙන්නේ. දැන් දැන්ට පෙළෙන විදිහට නම් එහෙම එකතු වීමකට විශාල බාධාවක් ඇවිල්ලා තියෙනවා. ඒ බාධාව ඉස්සරහා සමග ජන පරිවේගය අතනින් එන දිනසක් එක්ක එකතු වෙලා දෙනම ප්‍රතිවෙන් ඉදිරිපත් වෙන්න සමහර විටක එක්සත් ජාතික පක්ෂයේ අය සහ පොදු ජන පෙරමුණෙන් කැඩිලා ආපු කට්ටිය එකක් විදිහට ඉදිරිපත් වෙනවා. සමහර විට ඒ දේවල්ලට එකට ඉදිරිපත් වෙන දුරු ඒ දෙක කැඩිලා ඉදිරිපත් වීම මුත් වගේ දේවල් වෙන්නේ ඉඳ තියෙනවා කියලා තමයි දැනට මේක දිහා බලද්දී තියෙන්නේ. නමුත් කොහොම වුණත් මේ මුළු කතාවම ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ජනාධිපති කෙනෙක් අපි බලාපොරොත්තු වෙන ජනතාව. ඒ අදිෂ්ඨානයෙන්ම ඔය සියලුම මේ කණ්ඩායම් සම්බන්ධ මහමැති වෙන්නේදී ඒ අදිෂ්ඨානයේ ඒ ක්‍රියාවලියෙන්ම ඒ විදිහටම කටයුතු කරගෙන බලපොරොත්තු වාමවාදී පක්ෂයක් ලෙස මවහන් ගොබුදු එතකොට දැන් රජය වහඬු කරන්නේ වාමවාදී පක්ෂය සංකලනය. මේ දෙක අතර එකතුවක් ගැන අපිට නෑ. ඇත්තටම දැන් කිව්වේ අර අපි එකක් මේ ආණ්ඩුවේ ඉන්න වැඩ පිළිවෙල බලමු. අපි මූලික වශයෙන් ඉන්නවා අර ජනතා විසින් ප්‍රතික්ෂේප කර පළවාහන ලද දූෂිතයන්. ඒ අය නැවත ඇවිල්ලා ඒ පරම සම්ප්‍රදායික කල්ලි නැවත ඇවිල්ලා කුමන්ත්‍රණ කරන්න කියලා තරබලයක් කරන්න කියලා ජනතාවට ඒක කුමන්ත්‍රණ කරන්න කටවදිනවා. නමුත් අපි හිතනවා මේ ආණ්ඩුව මූලික ඉදිරිපත් කර තියෙන ප්‍රතිපත්ති අරගෙන ගියන හැකියව දිවිච්ච සතිය ඇතුලේ අපි ක්‍රියාමාර්ග විශාල විවේචනවලට ලක් වූ ක්‍රියාමාර්ග සහ ඒක පිළිබඳ අපිටත් පොඩක් ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒ සියල්ලත් එක තමයි තියෙන්නේ. අපි හිතනවා වඩා වැදගත් වෙන්නේ ප්‍රතිපත්තිගත විපක්ෂයක් ගොඩනගන එක. බලලෝභී විපක්ෂයක් වෙනුවෙන් ප්‍රතිපත්තිගත විපක්ෂයක් ගොඩනගන එක ජනතා ගුණය පිණිසම ජනතාවාදී විපක්ෂයක් ගොඩනගන එක. ඒ විපක්ෂය ජනතාවගේ අයිතිවාසිකම් සංකල්පයට ඒ සඳහා අපි කැප වෙන්න බලාපොරොත්තු වෙනවා. අවසාන වශයෙන් කියන්නේ ජනතාවට පණිවිඩයක් මේ මැතිවරණයත් අල්ලා. ඔව් මේ මැතිවරණයේදී අපි ඉල්ලන්නේ ගිය මැතිවරණයේ ජනාධිපතිවරණයේ මේ සුද්ධ කිරිල්ල කරනවා. ඒ සුද්ධ කිරිල්ල ආණ්ඩුව සුද්ධ කරනවා කියලා එකකට සීමා නොවී විපක්ෂයේ සුද්ධ කිරිල්ල දක්වා ඉදිරියට යන්න පුළුවන් නම් පාර්ලිමේන්තුව සුද්ධ කරමු. ආණ්ඩුව ජාතික ජනපද විදිහට තියෙනවා. අපි හිතන්නේ ඔය අර එක පිළිවෙල මෙයා එක පිළිවෙල කවුරු එකතුනක් ජාතික ජනපද ගන්න හැදේ.
හැදෙනකොට ඒ ආණ්ඩුව ජනතා ඒ ආණ්ඩුව දැනට ඉදිරිපත් කළ තියෙන ප්‍රතිපත්ති ඒවා වැඩපිළිවෙල ඒවා ජනතා අභිලාෂයන්ට වඩා ගොඩක් පුංචි ජනතා අභිලාෂයන් ගොඩක් පුළුල් ඒ පුළුල් ජනතා අභිලාෂයන් ජයග්‍රහණය කරගන්න සඳහා හඳුනාගිය හැකි විපක්ෂය ඒ ලෙස හඳුනාගිය හැකි කටවල් ප්‍රමාණය ඒ ලෙස හඳුනාගිය හැකි නියෝජිත ප්‍රමාණය පාර්ලිමේන්තුවේ පුරවන්න ඕනේ ඒ සඳහා මහමතුරාගේ ජනතාව පියවරකට තියෙනවා හරි එහෙනම් බොහොම ස්තුතියි අපි සමග සාකච්ඡා කරන්න අපිට ළඟදීම දවසක් ආයි තමයි ආයි කොහොමද